මන්ත්‍රීලා තවත් 10ක් පිට රැටියෝ රාජ්‍ය සේවකේ සේවයේ ලොක්කෝ 200ක් කියලා සඳහන් වෙනවා. සුජිත් හේවාජුලිගේ වාර්තා කරන්නේ දැන් මේ තව 10ක් මන්ත්‍රීවරු ඉන්නවා විදේශ පුරවැසි භාවයේ තියෙන කියන කාරණය මීට පෙරත් කතාබහට ලක් වෙච්ච එකක්. නමුත් මේ අලුත්ම පුවත විදියට අපට දකින්නට ලැබෙන්නේ රාජ්‍ය සේවයේ ලොක්කෝ 200කුත් ඉන්නවා කියලා මේ පුරවැසි භාවය පිළිබඳව ගැටලුකාරී වන මන්ත්‍රීවරු වෙද්දිත් ඒක බලපානවා රාජ්‍ය සේවයේදීත් මේ කාරණේ බලපානවා පුරවැසි භාවය. ඔය අතරේ මේ මන්ත්‍රීවරු වැඩි දෙනෙක් දමිළ මන්ත්‍රීවරු කියලත් මේ වාර්තාවේම සඳහන් වෙලා තියෙනවා. මෙම මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතිකයෝ වෙති කියලා තමයි ලංකාදීප පුවත් සටහන පෙන්වා දෙන්නේ. මොන ජාතිකයෝ වුණත් ලංකාවේ නම් ලාංකිකයෝ. නමුත් වෙනත් රටක පුරවැසියෙක් විදිහට පුරවැසි භාවයක් තියෙනවා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ තේරීපත් වෙන්නට වෙනත කටයුතු කරන්න පුළුවන්කම චන්දිල්ලන්න පුළුවන්කම ලැබෙන්නේ නැති නීති රෙගුලාසි වටා පිටාවක් තියෙනවා. ඒතර තමන් තමයි මේවා දන්නේ. දැන් මේ පහුගිය නඩු අපය ඒ කාලය ඒ මුදල් මේවා නාස්ති නොකර එහෙම අයට පුළුවන් වහාම තමන් පිළිබඳව තීන්දු තීරණ ගන්න. හැබැයි අරයත් ඉන්නවනම් මම හිටියාම මොකද කියන තැන ඉන්න ගතියක් තමයි අපිට මේ වැඩි දිනෙකින් පෙනෙන්නට තිබෙන්නේ. එතකොට මේ අය රටට වගකීම පිළිබඳ මොකද ඔය පුරවැසි භාවය පිළිබඳ කාරණේ ගැටළු සහගත වෙන්නේ තවත් රටක පුරවැසි භාවයක් තියෙනකොට මේ රටට තියෙන වගකීමේ ස්වභාවය පිළිබඳව අනිවාර්යෙන්ම එතන ගැටලුවක් තියෙන නිසා. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.